වලට අමතරව එරටින් තවත් විශාල පිරිසකට දීවර ශාස්ත්‍රය රැකියා ලබා දීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම රැකියා අවස්ථා දීවර අමාත්‍යාංශ ලබා දීමත් සමග විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශින් එළඹී ඇත්තේ දැඩි විරෝධයක්. මේ තත්ත්වය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට කොරියාවේ දීවර රැකියා ලබා ගැනීම බරපතල අර්බුදයක් වී තිබෙනවා. කොරියානු රැකියා සඳහා පුද්ගලින් තෝරා ගැනීම මෙරටදී විභාග පවත්වා සිදු කළද දීවර කර්මාන්තය සඳහා එම ක්‍රමවේදයේ යටතේ කොරියාවට ශ්‍රමිකයන් ලබා දුන්නද ඔවුන් එම කර්මාන්තය තුළ රැඳී නොසිටින බවයි දීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසන්නේ. සමුපකාර දීවර මහා සමුළුවට දැනුම් දීලා තියෙනවා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය අර යවපු අය දීවර රැකියාවට නුසුදුසු පිරිසක් හැටියට ඒ රජය තේරුම් අරන් තියෙනවා. ඒ අය විශේෂයෙන්ම සීත යුතුවට මුහුණ දෙන දීවර කටයුතු පිළිබඳ ඉතාම ප්‍රවීණතාවයක් තියෙන දීවරෙන් හැටියට මේ අයව දාපුහම මේ අය දීවර කටයුතු වල යෙදෙන්න දන්නේ නැති පිරිසක් බවට පත් වෙලා තියෙනවා. කොරියාවේ සම්පකාර සමිති වලටයි කොරියාවේ දීවර සමිති වලටයි ඒ දීවර සමිති වල මෙහි ඉන්න නියෝජිතයි කියා ගන්නා දීවර සංගම් වලටයි ඒ දීවර සංගම් වල මෙහි ඒගොල්ලෝගෙන් පෙනී ඉන්න ගොඩපරක දෝරුවන්ටයි අපිට බෑ මෙහි මිනිසුන් ඉන්න සලිකදල ගතා කරලා ඒ මිනිස්සු රවට ඉඳ දෙන්න. අපේ ජාතික මහා දීවර සම්මේලනයත් කොරියා දකුණු කොරියාවේ දීවර සමුපකාර මහා සංගමයත් කරන ලද ද්විපාර්ෂික සාකච්ඡාවකදී අපිට දීවර ක්ෂේත්‍රය තුළ දීවර කටයුතු වල නියැලෙන අයව අපේ දීවර සම්මේලන මගින් තෝරාගෙන කොරියාවට යවන්න E10 කියන අලුත් වීසා ක්‍රමයක් හඳුන්වලා දීලා ඒ ක්‍රමයට තේවන්න කියලා අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා එම ආරාධන. මේ අලුතෙන් දීවරයන් සමාජිකාවක් ලබා දෙනවායි කියන කාරණය ඉතරහින් තියාගෙන කොරියාවේ සහ ලංකාවේ විවිධ ආකාරයේ මුදල් කුදුකන් පටන් ගන්න තියෙනවා. දැනටත් අපිට ආරංචි ලැබිලා තියෙනවා මේ අපේ අමාත්‍යාංශයේ නම ප්‍රයෝජනයට අරගෙන යම් යම් පළාත් සභාවලුනුත් මේ පිළිබඳව දැනට මුදල් අරගෙන යම් කිසි පුහුණු වීම් කරලා මේවා වගේ වැඩ පිළිවෙල කරනවා. නමුත් අපිවත් ඒ කිසිම දෙයකට අනුග්‍රහයක්වත් සහයක් දීලා නැහැ. මේ අතර ශ්‍රී ලාංකික දීවරින් අත්අඩංගුවට ගැනීම හරහා දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් පලිගනිමින් සිටින බවට දීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා චෝදනා කළා. දීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉන්දියානු අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික දීවරින්ගේ පවුල්වල සාමාජිකයින් හමු වූ අවස්ථාවේදී. ඒ දීවරයින් 24 දිනකු ඉන්දිය වෙරළ ආරක්ෂක හමුදාව විසින් පසුගිය 30 වනදා බේරුවල මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලමින් සිටියේදී අත්අඩංගුවට ගනු ලැබුවා. හරිම වේදනාවක් තියෙන මගේ පුතාව කොහොම හරි කරලා ගෙනත් දෙන්න කියලා අපි රජේ ගරි ඉල්ලන්නේ. අත්අඩංගුවට පත් වූ දීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඊයේ දීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා හමු වී ඉල්ලා සිටියේ ඉන්දියානු අත්අඩංගුවේ පසුබන තම සාමාජිකයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසයි. මාත් අවුරුදු 20ක් තිස්සේ මේ බෝට්ටු අරගෙන එක්කේ. හරි අපරාධයක් ජාත්‍යන්තර මුහුදේ ඉඳලා අපි මාළු වල කිලෝමීටර් 800ක් මගේ යාත්‍රාවේ වෙද්දි ගමන් කරලා තුන මෙතෙන්ට. ඔය අත්අඩංගුවට පස්සේ තව කිලෝමීටර් 6යි තිබුණේ අපේ මේ අපේ මෝරේ නේද? දවසම බඩිකින් ඉඳලා දිනේ වෙලාව ගත්තේ. මේ දරු පොරු සේරම දාස්තර නැවලා මුදි උගන්නේ අපි උගත ඉගෙන ගන්නත් ඕනේ අපේ ස්වාන් පුරුෂය හම්බ කරලා දුන්නොත් නේ. මෙහිදී ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ධීවරයින් 24 දින නිදහස් කර ගැනීම සඳහා දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. නාවික අමාත්‍යතුමා මේ වෙනකොටත් ඉන්දියාවේ නාවික හමුදාවත් එක්ක වෙරළ ආරක්ෂකත් එක්ක සාකච්ඡා කරන්න දැනටමත් වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය මට්ටමින් අපි කළ හැකි හැම දෙයක්ම කියන මේ අවස්ථාවේ මම අපේ ධීවර සහෝදරත්වයෙන් ඉල්ලා සිටින්නේ මේක දකුණු ඉන්දියාවේ ජයලලිතා ප්‍රමුඛ මේ අපිත් එක්ක අපේ ශ්‍රී ලංකාවට එරෙහිව කරන එකට එක කිරීමක් හැටියටයි අපි මේක දකින්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ කල්පනාකාරීව අපේ කටයුතු කිරීමේදී ඉතා පරිස්සම්ව අපේ අයිති අපිට තියෙන සීමාවලින් තොරව මුහුදු ගමන් යාමෙන් වැළකී සිටින ලෙස මම ඉල්ලා සිටිනවා. මේ දිනවල කැසිනෝ